සාතු සාතු සාධු නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිීවා දම්රුවනට සැමදා සදහම් සරණයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවිීවා තුනුඩුවනට සැම්මදාතිසාරණ සරණයමි සාධ 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 මාහටමියුතුම් පැවිද්දිවිය ලබාදී මේ උතුම් නිර්මණ ශ්‍රී සද්ධර්මය කියයාදන මාගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කල්යානු මිත්‍ර පිංගත් ලොකුස්වාමින් වහන්සේට ගේ නමස්කාරයවී වාසාධ සාධ සාධ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පංහත්මේ. අදදවසේ සුදම් මරණ සදහම් දේශනාව සඳහා සැදැහැවර අනුක්ට හැදරන්නේ. පෝස්ට්‍රේලියාවේ සිද්නිහි පදිංචි පින්වත් ජානක මාරසිංහ මහත්ම යගේ මානුෂ්කා රාජපක්ෂි මහත්මය සහ. යුහස් ආරය දමිරු යැනඒ පින්වත් දරුවන් තිදනාව විසින් ඒ පින්වතුම් තමයි අදදවසේ සුදම්මරණ සදහම් දේශනව සඳහා දහස් සංඛ්‍යත පිරිසකටතුම් දරම දානය පින ජීවිත රැස් කරගන්නේ ශ්‍රද්දවන්ත වාසනවන්ත පින්වත්න්නේ අපට මේ ලෝකයේ ලැබ්බුුණු වටිනාම දේවල් කල්පනා කළොත් ඔබ ඔබේ ජීවිතයේ මේ දැන් කල්පනා කරන්ට මේ වෙනකට ඔබට ලැබිච දේවල් ඔබේ ජීවිතය ඔබට අම්ම තාත්තමුණ ගැවුණ සහෝදරියොමුණ ගැවුණ සහෝදරියුමුණ ගැවුණා වගේ ඔබ ස්කෝල ගියා ඒ වගේ ඔබ රැකීරක්ෂා කළා රැකීාවල් ලැබුණ යානවා හම්බල ඇතිය ට ඒවල් දරුවල් හම්බල ඇති මේ ලෝකයේ අපිට පින්වත්නී එක එක දේවල් එක එක ලැබීම් අපට ලැබෙනකොට අප ලැබෙන ලැබෙන දෙයක් ගානී අපට හිතන අපට හොඳම දේ ලැබෙන අපිට අඩු දේහම්මුණ ඇැබ එෙම ලැබෙන දේවල් අතරින් පින්වත්න අපට මේ වටිනාම කියන දේ තමයිඒ තුල්ලෝකෙම අග්‍ර ශාන්තිනායක හෝ තුන්ඩුවක් මේ උතුම් නිර්මලසී සද්ධර්මයෙන් සන සහ වදාළ අපි සරණගේ ගෞතම් බුදුරජාණන් වහන්සේගේ උතුම් සරණ ෑම තමයි අපට ලැපනුඋතුමලාභය පින්වත්න අපේ ජීවිතවද තිනස්වභාවයක් තමයි අපි යම් තැනක නායකත්්‍ය අදධරනවාද ඒ නායකත්වයධරණ තැන ඒ නායකයා තමන්ගේ වටයින පිරිසගේ තමන් ආරක් සහයනවා තමන් කැමතිනේ තමන්ක් ඉන්න අය තමන්ගේ අඩුපාඩුව අනිත ඇට කිය කියලා එක පිගත් මේ ලෝකෙ දකින තියෙනවද නැද්ද දකිට තියෙන දෙයක්.ඒ නායකත්වේ තියෙන දූස ඒ නායකත්වය තුළ කවදක්වත් කැමැතිනේ ඒක එලි එටේ නවට. එ ඒ සඳහා නොයෙක් දේවල් කරනවා අධාර්මික දේවල් ඒ සඳ සිිල්පද ඉක්ම වනවා සිික්ෂක්ෂාද කඩා ගන්නවා වංචා සහගත් දේවල් කරනවා ඉතින් දූෂිත දේවල් සිතනවා මේ හැමම හැමදේ තමගේ නායකත්වය රැක දන් හැබැයි පින්වත්න්නේ අපිට මේ සසර යන සත්වය හැටියට දුරල්ලබ නායකත්යක් හමුණ ඒ දුර්ලභ නායකත්වය තමයි මෙ තුන් ලෝකම අග්‍ර ගෞත බුදුරජාන් වහන්සේ අපට නායක අත්ව කරගන්න අපි ජීවිතයේ උතුම් නායකත්්‍රය කරගන්නට වාසනා ලැගරා බුදුරජාන් වහන්සට දේශනා කරනවා පින්වත්න්නේ සත්තා දේව මනුස්සානං ඇයි පින්ගත්න බදුරජන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියන්නේ මේ සසරේ අතරමංවිවී යන දෙවියන්ටත් මිනිසුන්ටත් ඇයි මොකද පින්වත්න වෙලාවක බ්‍රහ්මලෝක ඉන්න කෙනා මෙන්න තවවෙලාවක වෙලාවක දෙවියන්තර ඉන්න කෙන මෙන නිරේ විහිල්ලිපදෙනවා. මෙන් වෙලාක් මනුසලෝක ඉන්න කෙනා පෙරේත ලෝකඉවා මී වගේ සසරී අතරමංවෙී අතරමංවෙවී දිශානතියක් නැතුව ඔහේ යන ජීවිත තමයි තිබ්බ දෙවියන්ටත් මිනිසුන්ටත්. හැබැ මේ ලෝකයට දුර්ලබව පහල වෙනවා බුදුරජාණන් වහන්සේ. තම අපි සරණගේ ගෞත රහ සම්මා සබුදුරජණන්හන්සේ. උන්හන්සේ සසර නැමිති බිහිසුුණු කතර එතර කරවන්ට නායිකත්ය ගන්නවා. නායකත්යරං උන්හන්සි දෙවියන්ටත් මිනිසුන්ටත් සසර නැමති බිහිසුුණු කතරින් එතරවෙන ආකාරය මනාකොට කියා දෙෙනවා. ඒ නායකත්වයට තමයි කියන්නේ සත්හාදයව මනුස්සාණන් කියලා. අපි බලමු පින්වත්න මේලෝකී අනිකුත් තැන්වල, අනිකුත් ආගම්වල, අනිකුත් ස්ථානවල සාදු සම්මත ස්ථානවල ඒ නායකැත්වයන් තකිද්දි අපි සරගගේ ගෞතන බුදුරජන් වහසේගේ නායකත්වය කොහොට කියලා. ඉතින් අපිට මේක උතුම් බුද්ධ දේශනා ඇසුරින් වනාකුට පේනවා. මොකද පින්වත්නින් භික්‍ෂූන් හන්සේලා භගවා මූලකානෝ බන්තේ දම්මද ක්ෂු හසල කිව භාගතුන් වහන්සේ මූලික කරගෙන යි ධර්මය තියනෙ ගව නතිකා භාගතුන් වහන්සේ තමයි නායකත්වය ඒ නායකත්වය පසු පස යන පිරිස තමයි භික්ෂණී උපාසුකු පාසිකාවකින සිවුවනක් පිරිස. අහගින් ඔබත් ඒ පිරිස ටයිතය පංවත්වය. ඉතින් අ අද මේ පිංවතුන් ශ්‍රවණය කරන්නේ ඒ අපේ උතුම් නායකත්වයන බුදුරජාණන් වහන්සේ වදාල උතුම් බුද් දේශනාවක් බද්ධදේශනාවන්තර්ගත වෙලා යෙනෙ අංගුත්‍ර නිකායි හතරවෙනි පොත්වහන්සේ තුළ අ්‍යාකත වර්ග තුළ මේ සූත දේශනාව නම තමයි අරක්හෙය සූත්‍රයේ. නො රැක්ක යුතු දේගැන වදාළ දේශනාව. රකිට ඕනි නැති දේගැන වදාළ දේශනාව. පින්වත්න එදා භාග්‍ය බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවවැත් නට ජේත වනාරාමී අනේ පිටි සිත්තුමාගේ ආරාමී. භාගතුන්හන්ස භික්ෂු වහන්සේලට මහනනී කියෙළ හමත්‍රනය කළ භික්ෂ භික්ෂුන් වහන්සේලත් පංවතුන් වහන්සේ කියල භාගතුන් වහන්සේට අමතාාවදාේ වෙලාවෙ තමයි බුදුරජාන් වහන්සේ මේ උතුම් බුද්ධ දේශනාව දේශනා කළේ. පිංගත් මේ භාගතු වන්ස දේශනා කරවා චත්තාරිමාණි භික්කවේ තතාගතස්ස අරක් හෙයානේ පිඟත් මහනෙනඒ තතාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කාරණා හතරක් තියෙනවා. තථගතයන් වහන්සේගේ මේ කාරණා හතර කාටවත් මේ ලෝකේ රකි ටෝනි නෑ. ඒවගේම තීහි්ච අනුපවජ්ජෝ මේ ලෝකේ සතාගතයන් වහන්සේට කිසිම ආකාරයකින් දොස් නොලැබිය යුතු කාරණා තුනක් තියවා. එතකට මේ කාරණා තුන බුදුරජාන්සේ බුදු වැසින් දැකලා ඒ වගේ නොරැක් යුතු කාරණාහතර දුවසින් දැක්ල තම අපටි කියල දෙෙන්නේ උන්හසගේ නායකත්තය තින ශ්‍රේෂ් ත්තය. බුදුරන් වහසේ දේශනා කරවා කතමානි චත්තාරී තතාගතස්ස අරක්හෙයාන පින්වත් මහනනී මේ තතාගතයන් වහන්සේගේ නොරැක් යුතු කරුණු හතරම නොවද. තැන්ම මෙතන කාරණා හතක්කේනවා. බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂ ක ආරක්ෂා කරට ඕන නැති. බුදුරජාන් වහසේ ආරක්ෂ කරට ඕනි නැති. කාරණනා හතරකුත් තියෙනවා බුදුරැන් වහන්සේට දොස් නොලැබිය යුතු කාරණා තුනකුත් තියනුතු ලොක්කම කාරණ හතැයි මුලින්ම බදුරජන්හස දේශනා කරනවා ඔව කතමානි චත්තාාරි තතාගදස්ස අරක්ෙයානේ. තතාගතයන් වහන්සේගේ නොරැක් යුතු කරුණු හතර මොනවද. භාගතු වහස විස්තර කරනවා පලවෙිනික. පරිසුද්ධ කාය සමාචාරුවෝ බිහික්කවේ තතාගුතු ඒත් මහන තතාගතයන් වහන්සේට පාරිශුද්ද වූ කාය සමාචාරතයන්නේ. වහසේ කායි ක්‍රියා අතිශය පිරිසුඳයි නිර්මදයි. නත්ති තතාගතවස්ස කාය දුච්චරිතන් යන් තතාගතව රක්හෙයිය. තින් තතාගතයන් වහන්සේට ඔව දේශනා කරනවා තතාගතයන් වහන්සට කායේ දුෂ්චරිතය නෑ. තාගතන් වහස කාය දුෂ්චරයක් නැතියකි මාමේ ඉදං පරව අඥාසීති. අනේ මගේ මේ කාය දුෂ්චරිතය අන්නනකු තවත් කෙනෙකු නොදනීවා කිය යම් කාය දුෂ්චරිතයක් තතාගතයෝ රකිත් නං තතාගතයන් වහසේ ලබුදු කාය දුෂ්චරිතයක් නැත්තීම. එැ බලට පින්වත් අපේ ශාස්තුන් වහන්සේග ඉන්න පරම පිවිතුරු නිර්මල බව. උන්හන්සේගේ කාය සමාචාර අතිශයිම පිරිසින්තුයි. යන් ව තමන්ගේ ශ්‍රාවකයන්ගේෙන් තමන්ගේ කායික ක්‍රියා මෙහෙම අපිසිදු දේවල් තියනවා කියලා. එහෙම හංගන්්ඩ ඕන කියලා කවදක්කවත් බලාපොරොත්තුව නෙනෑ තතාගතයන් වහන්සේ එබුදු කාය දුෂ්චරත නැත්තේය. බුදුරජාන් වහන්සේගේ මුළු ජීවිතහම උහන්සේ කයි ඥම් දෙයක් කලාාද අතිශ්‍ය නිර්මලයි. අතිශ්‍යයේ පිරිසිඳයි. මේ ලෝකට යහපත පිණිසමයි තතාගතයන් වහන්සේ. තමන්ගේ කා කාය සුචරිතය සිදු කළේ උන්වහන්සේ තුළ කවදාත් කාය දුෂ්චරිතනය පිිත්ත. තැම් බලන් පිමති මේ දහම් පදහෙනකොට ඔබ බුද්ධානුස්සතය නම් වඩන්නේ. ඔබට මේ කරුණු හොඳ ඔතුටු පඳුරක් ඔබගේ බුද්ධා නුස්සතියට සාාස්තුන් වහන්සේගේ කාය සුචරිතයෙන් යුක්තයි මේ ලෝක කිසිගෙනෙට බුදුරජාන් වහන්සේගේ කාය සුචරිතය මෙ හැංගිච දේල් තියෙනවා භාගතුන් වහන්සේගේ දුෂ්චරිත දේවල් තියෙනවා මේ මේවා කියල ඔු කාටවත් රකින්ට ඔන්නේ බුදුරජන් වහන්සේ මුලු ජීවිතීම පිවිතුර වී. හිර අන්ද බබලනවා වගේ මේ ලෝකෙ කිසි කෙනෙක්්ට බුදුරජන් වහන්ේ වමුතුෙන් ආරක්ෂ කරට ඔන්නේ උහසේ තුළ තියෙන කායිකක්‍රියා අතිශයීමම පිරිසුඳයි. තින් බුදුර නස දේශනා කරනවා ඕ මාගේ මේ කායි දුෂ්චරිතයෝ අන්නේනෙකු නොදැනීවා. ෙන් බලිගත්න්නේ නිත්මන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු තමන් එලියට සොද මුහුණ පෙන්න්නගෙන තමන් කයින් කරන ක්‍රියා හඟගෙන තමන් එක්කන්න පිරිසට කියෙනවා. ඕ තමන් ඉක්ටන්න පිරිසකින් බලාපොරතු වන දෙයක්ත් තමයි තමන් ගතියනමී කායි දුෂ්චරිතය කාටවත් කිය අන්ට පාගනක. සාාස්තුන් නාන්සට කායි දුෂ්චරතයක් නෑ පිවත්න්නේ. ඒතමයි අපි සරණයේ භාගතුන් නාසිකපතුම් නායකත්වය. වහසේගේ නායකත්වය තුළ මේ ශ්‍රාව කියට කවදක්වත් වඋන් වහන්සේ කායි දුෂ්චරිත කියලා රකින්ට දෙයක් නෑ ඇයිඒ තතාගතයන් වහන්සේ පරම පියුතුරයි පිවත් මේ සමයි අපි සරණගේ ගෞතම බුදුරජණන් වහන්සේ. පංවත්න ඊළඟට බදුරජන් වහස දේශනා කරනවා පරිසුද්ධ වචී සමාචාරෝ භික්කවේ තතාගතු පංවත් මහනිනි තතාගතයන් වහන්සේ පාරි සුද්දූ වචී සමාචාරයෙන් යුක්තයි. උන්වහන්සගේ වචන ඔවු අතිශයෙන්ම පාරිසුද්ධයි. එද හරි අත්්බූතයි තතාගතරන් වහන්ස වචනය. දේ ධර්මය තුළ සඳහන් වෙනවා. උන්හසේට වචන කතා කර පුවිදිය. භාගත වහස දේශනා කරවා පරිසුද්ධ ව සමාචාර භික්කවේ තතාගත තතාගතැන් වහන්සේට පාරිසුද්ධ වචන තමයි තින වචී සමාචාරයෙන් යුක්තයි. තතාාගතස්ව වචී දුච්චරිතන් යන් තතාගතව රක්කෙේේ ම මේ ඉදම් පරු අඥ්‍යාසීතිය. තතාගතයන් වහන්සිට අනේ මගේ මේ වචී දුස්්චරිතය අ්‍යයෙකු නොදනීවා. කිසිමි කෙනෙක් මගේ මේ වචන දුශ්චරිත තියෙනවා. මොකද පින්වත් මේ ලෝකෙ මිනිස්සු නායකත්වය ගන්න මිනිස්සු මේ එල්ලියට කතාගන දේවල්න්න මේ ඇතුළි හඟගෙනනතා කරන්නේ. ඒ මිනිස්සු ඒ වචන හංගනවා. ඒවා රහස් කම්මන්ත්‍රණය හැටියට පවත්වනවා ඇයියේ. ලක කවහරි දෙනගත් යාගේ නායකත්යේ සුම් හින්ඳ. හැබැ බුදුරජාණන් වහන්සේට ඒ බුදුරජාණන් වහන්සේගේ නායකත්ය තුළ කවදාක්ත් වචී දුෂ්චරිතය නෑ. උන්ස අදක් බලාපපුරො තුන්නේේ උන්සක ශ්‍රාකයන්ගින් අනේ මගේ මේ වචයේ දුෂ්චරිතයක් ඇත්නම් ඒවා ශ්‍රාවකෝ හංගල මාාව ආරක්සාකරත්ව. උහන්සේ තුළ තිබ්බි වචී සුචරිතයමයි. පරිිඟත් මේ දේශනාතුළ සඳහන් වෙනවා. න්වහසගේ තියන වචේ සුචරිතය හරියක් භූතයි. තතාගතයන් වහන්සේ වචන කතාගලතයන වෙන මෙහෙම පිත්න්නේ තතාගතයන් වහන්සේ යම් වචනයක් ගෙන දන්නවා. ඇැබැ ඒ දන්නේ වචන තතාගතයන් වහන්සේ සිදුවෙච්ච නැති එකක් කියරක් දන්නවා. ඒවගේ මේ වච්චනී අසත්්‍යයක් බවත් දන්නවා. යගේ මේ තතාගතයන් වහන්සේ එක අනර්තයෙන් යුක්තයි කියරත් දන්නවා. ඒවගේ මේ වචන අන්්‍යන්ට අපි අමනාප බවත් බුදුරජණන් වහන්සේ පින්වත්න්නේ එහෙම වචන කවදාත් දැනගෙන මේ ලෝකට කියන්නේ හැකි නවා. ඒවගේ බුදුරජාණන් වහන්සේ යම් වචනයක් ගැෙන දන්නවා ඒ වචන සිදූුව එකක් ඇත්තරම සිද්ධ ච්චි එකක් ඒ වගේ මේක සත්‍යයක්හි වචනේ. හැබැයි ඒක මිල් ලෝකකි සත්වෙන්ට අනර්ථයෙන් යුක්තයි. ඒ අන්‍යන්ට අපි යමනප ඒ කැහුව කියලා මිනිසුන්ගේ ප්‍රියමණප භාාවයක් තමන් තුළ මිනිස්සුන්ට ඇති වෙන්නේ. බුදුරජාන් වහසේඒ වචනය කියන්නේත් නෑ පින්මත් මේ ලෝකට පුද්දුමයිනේද ඒවගේ බුදුරජාණ වහන්සේ මේ ලෝකයේ වච්චන දන්නවා ඒක සිදුවක් බවද දන්න එක ඇත්තරම වෙච්ච සිද්ධියා ඒවගේ මේ වචන සත්‍යයක් හැ ඒ ඒ වචන අර්ථ සහිත දෙයක් හැබැයි පින්මත්න්නේ වචචන කියනකොට අන්‍යන් තුළ අප්‍රි යමනාප බවයි හටගන්නවා එහෙම වචන බුදුරන් වහසේ දැනගෙන උන්වහන්සේ ඒ වච්චන පැවශසු අවස්ථාව දෙනගෙන තමයි කතා කරන්නේ පුතුමයි බුදුරෙන් වහන්සේගේ වචන කතාාව බස් කිරීම. ඒවගේ පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ වච්චන ගැෙන දන්නවා එකක ඒ විච්ච සිදුවීමක් නෙමි එකක් සුදුවිච්ච නොච දෙයක් ඒවගේම වචන අසත්්‍යයක් අනර්තයෙන් යුත්ත වචනයක් හැබැයි මේ වචන පිය මොනාපයි අනිත් අයට අසත්්‍යයක් ඒවගේ වෙච්ච නැති එකක් ඒවගේම අර්ථයක් නෑ හැබැ මේ අනි මනිසු අහනොකට මිනිසුන්ටගේ හිත්තුල සතුට උපදිනවා බුදුරජාන්සී වචන කිය ත්න පිාතය ඒවගේ පින්වති බුදුරජාන් වහන්සේ සිදු වෙච්ච මේ ඇත සිද්ධියක් ඒවගේ සත්්‍යයක් ඒවගේ ඒ සත්්‍යයක් වනාට මේක අනර්තිෙන් යුක්තයි අර්ථයක් නෑ මිනිස්සුන්ට ලෝකෙට හැබැයි මිනිස්ුට ෝක කිව් හරි ප්‍රේමනාපයි බුදුරදන් වහසේ ඒ වචන කියන්නේෙත් නෑ පිත්න්නේ. ඒවගේ පින්ත් ාගත වහස වචන ගැන මේ ලක දන්නවා සිදදුවෙච්ච වචන මේ සිදුුවවෙච්ච සිදුවීමක් ඒවගේ සත්්‍යයක් ඒවගේ මේ වචන අර්ං යුක්තයි අනිත් අයට ආර්ථය පිණිසව හහිතුවෙනවා ඒ වගේ මේ වචන කියනකොට අන්‍යන්ට ප්‍රියමනාභ බවත් ඇවෙනවා. කරුණු හතරින්ම උන්වහසක වචන ඔවුත් සිදුවෙච්ච සිදුවීමක් සත්්‍යයක් ඒ වගේම අර්ථයෙන්යුක්තයි අන්‍යන්ට ප්‍රියමනාපයි එහෙමුණත් ඒ භාගතුන් වහන්සේ ඒ පැවසි යුතු අවස්ථාව විතරයි ධර්මේ ඒ වචන කතා කරන්නේ. ඉති බුදුරන්හසේ හාන බුදුරණන් වහන්සේ කියනවා මෙසේම වනාකොට ුදුරජන් වහසේ තෝරාබේරගෙන වචන කියන්නේ ඇයි කියලා. බලඩුප පෙන්වන්න එදර බුදුකෙනෙක් ශ්‍රීමුකෙන් ඒ ධර්මයේ වචචන කියා්දී සතාගත ප්‍රවේදිීත ධර්මය කියද්ද කොච්චර සැලකිල්ලඳ මේ කියන්නේ ඒකට හේතු ඇයි කියලාහනවා උඹද තතාගතයන් වහන්සේ තුළ තියන්නේ සත්‍යන් තුළ මහානුකම්පාවක්. ඒ අනුකම්පා පෙරදැඩි කරගෙන තමයි මේ හැම වචනයක්ම බුදුරණන් වහන්ස කතා කරන්නේ. උන්හසේ වා කතාකරන වචන බුද්ෝසෝ භගව, බෝධාය දම්මන්දේසේති. බුදුරජන් වහන්සේ අවබෝධ කරලා අවබෝධය පිණිසමයි උන්නාහසේ ධර්මය කියන්නේ මේ ලෝක සත්වයන්ට. ධන්තෝසෝ භගවා දමතය දම්මන්දේති. බුදුරජන් වහන්සේ දමනිය වෙලා මේ ලෝක සත්වයන්ට දමනය වීම පිණිසමයි ධර්මය කියන්නේ. සන්තෝසෝ භගවා සමතාය දම්මන්දේසේති, බුදුරජාන් වහසේ තමන්තුළ සංසිින්දුන පිවත්න්නේ සංසින්දලා. දුජන්හන්සේ වචා කතා කරන ධර්මයන් සත්ත්වයා තුළ සංසිදීමති කරනවා. ති ෝසෝ භගවා තරණාය දහමන්දේසේති බුදුරජාන් වහන්ස සසර නැමැති ිහිසුුණු කතරෙන් එතර වුුණා තරණය කළා. සසර තරණය කළා සසර තරණයර බුදුරජාන් වහන්සේ වදාරණ ධර්මයන් මේ සත්වයන්ට සසරෙන් එතරවීම පිණිසමයිකයන්නේ. පරිණී බුතෝසෝ භගවා පරිණී බානාය දම්මන් දේශේති. බුදුරජාන් වන්සේ පිරිිවන් පැව පිවත්න්නේ. පින්වන් පැවූ අපි සරණගේ ගෞතුම් බුදුරජන් වහන්සේ මේ ලෝකි ධර්මයකිවේ සත්වයන්ටත් පිරිණවන් පෑම පිණි සමයි. කොච්චර උතුම් වචී සමාචාරයයක්ද අපිසාරගේ ෞතම් බුදුරජන් වහන්සේ තුළ යන්නේ. ඉතින් බුදුරජාන් වහසේ දේශනා කරනවා පිවත් මහනනින්ය තතාගතයන් වහන්සේ වච්නන්නේ හරි පිරිසින්තුවයි. පිරිසිදු වච සමාචාරෙන් යුක්තයි මේ ලෝක ශ්‍රාවකයව තතාගතයන් වහන්සේගේ වචනය රකින්ට කියලා ඉදිරිපත්තෙන් දෝන. මොකද උන්වහන්සේගේ වචී දුච්චරිතයක් නෑ උන්වහන්සේ මුලු ජීවිතම වච්චනය පිරිසිදු පින්වත්න. පංවත්න තතාගතයන් වහන්සේ අපි සරණගේ ෞතන බුදුරජාන් වහන්සේ සම්මා සබුද්ධත්තයට සාර අ සංකීය කල්ප ලක්ෂා පාරමිතම් පෙරවා. අසංකේයේ කල්ප හතරකුත් ඒවගේම කල්ප ලක්ෂයකුත් උහසේ පාරමිදම් පුරුණණ කාලය පුරාට කවදාකත් අපට ගන්නින් කියන්න බේ හෙකාලේ උද කල්පය කියනකත් අපට ගන්නින් කරන්න බැරි එක කල්ප ලක්ෂයකුත් අසංකය කල්ප හතරකුත් කියන කවරන්ද කවදානම් කියන්නද උහසක මුණ ජීවිතයමති බෙ සත්ති මත උහස වචන සත්‍ය මත තිද්ද. ම ලෝකී දෙවියන් බබුන් සියල්ලූම බුදුරජාණන් වහන්සේට බුද්ධ කියන නමකි නවගේ බුදුරයන් වහන්සේට තමයි සත්‍යය කියල කියන්නේ. බුදුරයන් වහන්සේගේ වචී සමාචාර් අතිශ්‍යයින් පිරිසුන්ඳරයි. ම ලෝකයේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසට කවදක්ත් බුදුරජන් වහන්සගේ වචනය ආරක්ෂා කරට ඔන්නේ. උකද බුදුරන් වහසගේ වචිනය ඉර හඳ බබල නො වගේ. තතාගත අපවේදිතුවූ දම්මෝ. විවරට විරෝචති නෝපටිච්චන්න උන්හන්සගේ වච්චනය විවෘත්ත වෙනගොට තමයි බලන්නේ කවදක්ත් හංගන්න හගන්නකොට බලන්නේ. වන්සේ හගන්නයක් නන්නේ උන්හසගේ මුල ජවිතීම සත්්‍යය තැපින් අති බලාලටඔබට බුද්ධාන සුතට කුච්ච්‍රටන කාරණාව. ඇති භාගතවන්සේ දෙවැනි කාරණාව කියන උන්හසගේ රකින් ටෝනෑ උනාහසක වචනය. උහසගේ වචී දුෂ්චරිතයක් කියලා රකිින්ට දෙයක් මේ ලෝක දකිට නෑ කියනවා. ඒවගේ මතුන්ගේ නිකාරණා බුදුරෙන් අස දේශනා කරනවා. පරිසුද්ද ම මනෝ සමාචාරෝ භෙක්වේ තතාගුතු. පින්වත් මහන් තතාගතයන් වහන්සේට පාරිශුද්දූ මනෝ සමාචාර ඇත්තාවහුය. උනාහසගේ උතුම් නිකෙලිස් චිත්ත සන්තානයේ මනෝ සමාචාර අතිශ්‍යේ පිේුඳ ඉ පගත්න්නේ. එ භාගතන්සේ දේශනා කරනවා නත්ති තතාගදස් මනෝ දුච්චරිතන් ගුදුරන් වහන්සගේ ජීවිතය මේ මනෝ දුෂ්චරිතය නෑ මේ හිතිං අපේ හි කෙලිසිලගේ ඉලතියෙන්නේ. අපේ හිත් රාගෙන් ගිනිගන්නවා දේශීෙන් ගිනිගන්නවා මෝහහින් ගිනිගන්නවා එකට එක කිරීම බද්ධ වෛරය. නුීක් සටකාපටකා හැම්ම දේම අපේ ජීවිත ගිනිගන්න කොට පින්වත්න්නේ ශාස්තුන් වහන්සක හිතේ එස්සිියල්ලනේ. බහි ග ුටි කට බ ල්පන කලන්න්න ඔබ හිතරගෙන් ගොටිකෑවට අනිම සරගේ සාාත්තුන්ගහිත එරාගේ නෑනී ඒකට උතුම් කාරණාවත්මක. බුදුරන් වහන්සේගේ මනෝ සුචරිතයෙන් යොක්තයි. ඔබ දේශෙන් ගිනි ගදේ ඔබ කල්පනා කරන්න ළොන්ගපටද. අනිමගේ සාාස්තුන් වහසහිතයේ දේශය නැත්තරමනය කාටවත් ඇැතික කරටත්ද. ඔබේ හිත මුලාවේ මෝඩගමින් ඔේ ජීවිතේ. ඒ ේ බලක බ ීත මෝදකම්මන මර තියෙන්නේෙ දැනුත් ඔබ මෝඩකම් නංකරන්නේ. ඔබට ඒවෙලාට නැගි හිටිට තමයි සරණ තියන්නේෙ මගේ හිතේ මෝඩකම් ඇති වුණට මගේ ශාස්තු වනාාස හිතේ මෝඩාව කියන දේ නෑ. පින්වත් ඇයිඒ තතාකතැන් වනාසගේ හිත පර්ම පිවිතුරොයි නිර්මලයි. උනාසගේ හිත මේලෝකී බ්‍රක්්මිට දකි බෑලේසින්. උන්හසගේ සිතන සිතුලි රටාව මේ ලෝකයේ රහතන් වහසට දකිටත් බෑ. මහාකස්ව මහරතන් වහන්සේ මේ බුද්ධ වාහසනයේ තෘතිය මහාස්්‍රාවක දූධාංකයන්ගින් අග්‍රේෂර මේ ශාසන බර කරට ගත් මහුත්තමයන් වහන්සේ. මහාකස්සම මහරතන් වහන්සේ. උන්හන්සගේ ඒ තේරගාතාවේ උන්හන්ස දේශනා කරනවා. උන්හන්සේලාට පුළුවන් කියීනවා අස්ලෝමයක් අස්ලෝමෙකින් අස්ලෝමයක විදිනවාගේ. මිනිස්සුන්ගේ බාධ විවාාදවල තියෙන දේවල් සුනු විසුණු කරල කල්පනා කරන්න පුළුවන් හැකිියාවක් තියෙනවා. එච්චර තයුණුව කල්පනා කරන්න පුළුවන් මහගස්ත මහරත්තන් වහසේ දේශනා කරනවා අප තතාගතයන් වහසේගේ බුද්ධ විෂය අචින්තයයි. උවහන්සගේ සිතක් ගැන හිතට පත්බැයි. ඉතින් පින්වත්න මේ බුද්ධසාාසනය අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හිටපු. සාරිපපුත්ත මහරත්තන් වහසේ මහා මොගල්ලන මහරහතන් වහසේ මහාකස්සප මහරාතන් වහන්සේ වැනි හොත්මයන්ට තාග තැන් වහන්සේගේ සිතේ තියෙන සිතුවිලී. එස සිතේ තියන අති පාරිසුද්ද භාවය උන්හන්සේගේ සින් අනි සිද්දකිට පුළුවන් හැකියාව අසුමාශාවකයන් වහන්සේ එල්ලාට නෑපෙන්වත්න්නේ. බුදු කෙනෙක් හිත බුදුරජාණන් වහන්ේ නමකට විතරහ දකිනෙ පුළුව. බලන්න අපි සරගේ සාත් උන්හසගේ නායකත්තය. උන්හන්සගේ හිත පරම පිවිතුරයි මහා බලසම්පන්නයි. මේ ලෝකෙ කෙනෙක් හිතක් දේනු කලා නම් අනන්තේටම. ඒතම අපිනගේ සස්තුන්ස උහන්සේ තමන් වහන්සේ තුළින් ගුරුවරේ ගපදේශයකින් තුොරු උනාහස හිතු ප්‍රේමට තැනටම දන. ඒ බුදුරජන් වහන්ස තමයි පිවත් අපි සරණග. ති භාගතනසේ දේශනා කරන්නා උන්වහන්සේගේ මනු සමාචාර. මේ මනසේ දදුෂ්චරිතතියක් තිීනව කියලා මේලෝක කිසිමකිනයටට අරක්සා කරට ඕන මොකද තතාගතෙන් වහන්සේගේ ඒ. නිකෙස් චිත්ත සන්තානයේ පරම පිරිිතුරයි පරම පිවිුතුරයි. එක තම එතුන්ගනි කාරණාව. නැම් බලන්න පින්ගන්නේ අපි සාමාන්‍ය ජීතය අපිත් එකේ සිටි නායකත්තේ අපි ෝර ගන්න නායකත්තය. ඒ නායකත්තය තුළ ඔය කාරණ තියනවද කාය සමාචාර පිරිසිඳදු බව වචී සමාචාර පිරිසිඳදු බව මනෝ සමාචාර පිරිසිදු බව. හැබැයි ඒ නායකත්තම අපි සරණ කරගෙන ඉන්න අනං. ජීවිත අපට බැදුුණනාද නැද්ද. හැබැ බලන්ට බුදුරජාණන් වහන්සේගේ නායකත්වය උන්න්නහන්සේ කායික්‍රයක් පිරිසතුයි වචනත් පිරිසුදරයි. උහන්සගේ මනසත් පිරිසුන්ඳයි මිලග කිසිකිනේට ඒ වරාකින්ටෝ නෑ උහන්සේ යන්නේ මෙහිරේ තේජස හඳ තේජස ඉක්මවා කිය අනන්ති තේජසිංඥක්තයි. ඉති බිගත් ගලාඟ කාරණ භාගතන්ස දේශනා කරනවා. පරිසුද්දා ජීවෝ භික්ක වෙ අතාගතු බදුරජාන් වහන්සේගේ ජීවිතය පාරි සුද්දයි. වහසර මේ සටපකපට මායන් කල මිනිසුන්ගේ රවට්ටල ගන්න දෙයක් නෑ. නැත්ති තතාග මිච්චා ජීවූ. මේ වැරදි අධාර්මික දේයින් උහස යැපිලනය කදක්වන්න. හරි පුදුමයි පෙන්වත්න්නේ ශාස්තු වහන්සේ. යන් තතාගතව රක්කේ මාමිය ඉදම් පරවන්ඥාසේති. අනේ මාගේම ඕ ජීවිකාව අපරිසිදු ජීවිකාාව. අනිත් කෙනෙක් නොදනීවා කියලා මේ ලෝක කිසි කෙනෙට බුදුරන් වහන්සේගේ රකීන්ට මිද්‍ය ආජීවක් නෑපංවත්න්නේ. තතාගතයන් වහන්සේගේ මුළු ජීවිතම සමා ආජිවිෙන් යොක්්තයි. ස්පිදු පිරිසිුදු ජීවිකාවෙන් යොක්තයි. මිත්්‍ය ආජීවෙන් නයන් වහන්සකි. පින්ගත්නේ ඔබ ඔබ හා ලැති සමරවිට වාරත්වාජකන බුදුරන් වහන්සේ වැඩම කරලා දමනය කලා. ඒ බාරත්්වාජ ඔවු මේ සීසාල තමයි ත ඔ ජීවිතය ගත කරන්නේ කුඹරු වැඩ කරලා භාරත්්වාජ කිව්ව මේ දැ ක් ස්‍රමණයන් වහන්සේ දැකලා සමනය හොඳට අතපයියන්නේ ති මටත් අතපයිතියන මමත් මේ වහාපිහගෙන මංම ගෞතැම්බැත් කළ මම්ම කනෝ ඇයි ඔබට කන්න බැරි කෙ ලක්වා ප්‍රභාගතුන් වහන්සේ ධර්මය තුළි තතාගතයන් වහන්සේ ජීවිත තාගතයන් වහසේ කුම්ගරේ සද්ධබීජය වපුරනවා. සද්ධහා බීජන් ත අපවට්ටි මෙසීල තේජසින් තෙමනවා ඇති භාගත වස ධර්මයකිව පෙමත්න්නේ. මේ ගොවිය පැහදුනනේ. පැහැදුනේ ගම මේ ගොවිය මකද කළේ අනේ ස්වාමීන ඔබත් ගොවියෙක් මත් ගොවියක් ගොවියෙක්ට ගොවියෙක් යතින් දෙන දේ සුදුසුවී. කියල තමන් කණ්ඩ හිටපුත කිෙරිබත්ත බුදුරජා පුදන්න ැතු. භාගත වහන්සේ පින්වත්න්නේ ගාථාවගේතන් අභෝජනයේ භාගත උන්හසේ දේශනා කරනවා ගොවිය තතාගතැන් වහසේ ලකිනේ ගාත කියලා අනිතගේ කෑම බලාපොරතුන එයනේ. උන්හස මුළු ජීවිකාවම පිරිසුදොයි. උන්න්නහසේ යම්ගේ නිවසකට යම් දුගේ පැල්පතකට මහාසිටු මැදුරකට බ්‍රහ්මණ කොළයකට තතාගතන් වහන්සේ වැඩියනං උන්හන්සේගේ කවදාක්වත් ඒ වැඩේ උහන්සේ හැමදාටම වැඩියේ ඒ සත්ත්‍යයන්ට උපකාර්ගණින් පිසයි. තිංක විය පැවිදි වුණා මේ බුද්ධ සාාසනය අරහත්තයට පත්වනා උන්නහන්සට ඕනුන තතාගතයන් වහන්සේට ගොුණනුුණේ මස් අසරනැමි ිහිසුණු කතරෙන් ඇතර කරවට සක්තියන්න. ඇයි උන්වහන්සේ මහාකාරුණ කැපින්ත්නේ. මේ තමයි අපි සරණගගේ ගෞතන බුදුරජන්හන්සේ. මේතම අපි සසරණගේ ගෞතතු බතුදුරජන්ාන්ස ද මේ ද ධර්මය ශ්‍රවණය කරන්නේ වෙසක් මාසේ. ඔබි ජීවිතය බුද්ධානුසති පුරෝගන්ට. ගොද මේ ලෝක උත්තුම නායකත්තයේ තමයි ඔබ සරණිකයේ එතමයි ගෞතම් බදුරජන් වන්සේ. බුදුරජාන්සේ දේශනා කරනවා. තතාගතයන් වහන්සේගේ මිත්‍යා ජීවිකාව අන්නෙකු නොද නීවා කියලා ලෝක ික්ෂ භික්‍ෂ නිියපස්කු පසිකාගෙන සිල්වනක්වෙසට. එහෙම ඔ බුදුරජාණන් වහන්සේ ආර්රක් කනතියක් නෑ. ඇයිඒ බුදුරජන් වහන්සේ. ජීවිකාව අතිශයේ පාරසුන්්දයි. අතිශයේ පාරසුද්දැයි. උහසේ මේ ලෝකයේ මහා කරුණාන් වැඩම කළේ. පන්සාලිස් වසක් පුරාවට උන්හන්සේ මේ දරණී දරතී මතාව තුළ උන්හන්සේ මේ සත්‍යය හොයාගෙනගේ පින්තියන සතවයෝ, ප්‍රඥාවතියන සතවය හොයාගෙනගේ ඒ සත්වන්ට පිළිසරණවින් පිණිසමයි. සතර අපායෙන් නිදහස්කොට මේ සසර ගමනින් සදහාව නවත්තාතැනින් පිණසමයි. උහසේ දුගී පැල්පත්වට ඩිය. රජ සිටු මැතුරු වලට වැඩියා. ඒ හැම දෙයක් මතලේ පින්ත්න්නේ. මහා කරුණාවෙන් මේ සත්්‍යයන්ට සසරෙන් එතරවීම් පිණිසමයි. චතුරවාර් සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිසමයි. ඉතින් බුදරන් වහස දේශනාක නො මෙන්න මේ කාරණ අතර මොකක්ද තථගතයන් වහන්සේගේ කාය සුච්චරිතය කාය දුච්චරිතය කල දෙයක්. තතාගතන් වහන්සගේ වචී දුච්චරිතය කකිල දෙයක්. තතාගතන් වහන්ේගේ මනුව දුච්චරිතය කකිල දෙයක්. වහන්ේගේ මි්‍යේ ජීව කියල දෙයක් මේ ලෝකේ භික්ෂ භික්ෂණී උපාසක පාසසිකහ කියන සිව්වනක්වෙෙසට ආරක්ෂා කර යුතු දෙයක්නෑ. මකද තතාගතයන් වහන්සේ එකකාන්තම පිරිසිදු කාය සමාචාරයෙන් යොප්තයි. පිරිසිදු වචනයෙන් යොක්්තයි පිරිසිදු මනසං යුක්්තයි උන්හන්සේ ජීවිතක ජීවිකාව මු ජීවිකාම ගතකළේ පරිසුද්දරිතයට. බාගන බදන තින්දකිවා. ලොක සිෙටඒ අරක්ක කරට ෙම කිලවනෙ නෑ. බලන්න පින්වත් මේ අපේ නායකත්ය අපි සාරණගේ ගෞතම් බදුරන් වන්සේ නායකත්ය. බුදරස දේශනා කළ. මානි චත්ත අරි තතාාගත අරක්හෙයාන පින්වත් මහනෙන මෙන්න මේ වනහි තතා වනහි තතාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කාරණ අතරයි. ඊට බුදුරන්වාසේ දේශනා කළා තීහිච අනුපවජ්ජු. බුදුරජයන් වහන්සේ දොස් මේ ලෝක කියන්න බෑ. බලඩුක් අප අප අපි සාමාන්‍ය ජීත අපි තෝරා ගත නායකත්වොලට අපි මුල්කාලි හොඳින් කතා කල දැම් බයින බැනිලි. අපි අපි බලාපපුරත්තුනේ මෙහම දේවල් කරයි මෙහම දේවල් කරයි කියල රටම කෑවකකි බයිනවනීද. ඇයිඒ. අපිට අපි හරිනායක් නායකත්්‍ය තොරගට බැරි වුණා. අපි ජීවිත විනාස කළා අ අප කල මේ මෙහම මනුසෙක් කර දන්නවා නම් කවදාකත් මේ මනුස ඇති වැඩ කරන්නේ මේ ලෝක බුද්ධ ශාසිනයක් මුණ ගැහිච්ච සද්ධාවන් ඔට ලැබුණු භාගතුන් වහන්සින මැති නායකත්වය. පින්ත් සසර කතරෙන් එතරවීම පිණිසමයි උපකාර කරන්නේ. මේ බිහිසුණු දුකින් නිදහස්වීම පිණිසම යපකාර කරන්නේ. සෝතෑවූල් පසුතැවම් දුක්වේදනා නිවා දැනී පිණස නායකත්්‍ය උපකාර කරන්නේ. ඔබ තුළ සංසිදුරු ජීවිතයක් ශක්තිමත් චිත්ත සතානයක් ඇකරැීම පිමයි. රර ඊතරැන්නමි මේ ලෝකී පරමුත්ත රීතර අමාමහනිවන පිණිසමයි එනායිකත්තයෝ ද කරන්නේ. ති භාගත වහසේ දේශනා කරනවා කතමේ හිතහි අනුපවජ්ජු. මේ ලෝකිී දොස්්නු ලබන කාරණා තුනමකද තතාගතයන් හන්ේ. භාගනස දේශනා කරනවා ස්වාක්කාතුව දම්මෝ භික්වය තතාාගතු. මහ්‍ය තතාගතයන් තතාගතයනු ස්වක්කාත ධර්ම ඇත්තාව දුරජන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්කා යිපිත්ම. ස්වාක්කාාතායිකයන්නේ මුල මැදග ඉතා පිරිසිදුු ලෙස. මුල සීලය මැද සමාධිය අවසානි ප්‍රඥාව මේ සීල සමාධි පඥ මුල මැදාග මේ බුද්ධසාාසනයේ ඉතා පිරිසිදුව. පැහැදිලි වචනවලින් පැහැදිල අර්ථවලින් තතාගතැන් වහස පරිපූර්ණ නිවන් මගදේශනා කළලා. ඒ වදාල ධර්මය ඒ කාන්තියමයක හිද ස්වාක්කාතයි. මනාකුට දේශනා කලා තියෙන්නේ. අනිත් ආගම්මල බලන්ට පින්වත්න්නේ ඒ සියල්ම දුරක්කාතයි. දුරදයන දෙයක් හැබැයි ස්වාකාත ධර්මයයක්ත්තම අපි සරණගගේ දම්මන් සරණං ගච්චාමි කියලා. තතාගතයන් වහන්සේගේ බුද්ධ තතාගත ප්‍රේදිිත නිර්මලසි සද්ධර්මය තම අපි උන් අදධවතයන් සරණක. එ බුදුරන්හන්සේ දේශනා කරනවා. බ අතාගතැන් වහසේ ස්වක්ක අත ධර්මයෙන් යුක්තයි. තතර වතවන් සමනෝවා බ්‍රහ්මනොෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මවා, කෝචිවා ලෝකස්මින් සහ ධහම්මේන පටිචෝදෙසති. පංවත් මානෙනී මේ ලෝකී ශ්‍රමණික් වඩ පුළුවන්. බ්‍රහ්මණයක් වන්න පුළුවන් දෙවියෙක් වෙන්න පුළුවන්, මාරෙක් වන්න පුළුවන්. බ්‍රහ්මීක් වන්න පුළුවන්. මේ ලෝක කිසිවෙකුට ඒකාන්තකොට කරුණු කියන්න බෑකිනවා. ෝදනා කරට චෝදනා කරන්නේ නම් මෙහෙම කියන්න බැකිනවා ඉතිපි තවන්න ස්ක්කාත දම්මෝති. ඔබගේ ධර්මය ස්වක්කකාත ධර්මයන් නෙමී කියලා බුදුරජාන් වහන්සටේ දුස්නගඩ බැකනවා. දෙවියන් මරුන් බබුන් සහිත ලෝක කිසි කෙනෙක්ට බුදුරයන් වවාහසගේ ධර්මය ස්වක්කාත නෙමී කියල කියන්නට දොස් කියන්ට කවදාක්ත් බැහැකින භාගතන්සේ දේශනා කරනවා නිමිත්ත මේ තම් භෙක්ව එන සමනු පස්සාමී. වත් මහනෙෙනි එබඳදු නිමිතක්වත් මම දකින්නේ. මේ ධර්මීඒ කාන්තයෙන් ස්වක්කාතයි. මහනෙනි ඒවගේම ඒතම් පහම් භික්වේ නිමිත් අන් අසමනු පස්සතෝ. කේමපපත් වෝ ඉතින් මහන නිබඳ නිමිත්තක්වත් නොදකින මම ශේමයට පැමිණියමි. අභ්‍යහැපත් වූ නිර්ාය බවට පමිණිමි. ඒවගේ වේසා රජජපත් වෝ විසාරද භව පැ පැමණියම. හිරම බදුරයන්හේ සිංහ රජික් වගේ වැඩ සිටි වනාහසේ ධර්මයකයාගෙන කිව්ව දේශනා කළිීමේ ලෝක සත්්ටටඋනාහසේ නිර්භය තැන්ට පැමිල්ලා සිංහරාජයෙක් සිංහ නාද පවත්වනවා කේසර සිංහරාජයක් හා සිංහ නාද පෞත්වනවාගේ තතාකතැන් වහන්සේ ධර්මය දේශනා කළේේ ලෝක සත්‍යයන්ට. කාටෝ තැංගිල දෙක්කල කියන්නට බෑ දෙවියන් මරුන් බුන් සහිත ලෝකේ. හම ක්ත් සිි ෙක් වත් කියන්නබ ාගතු ස හසික ධර්ම වාකාාතනය ඒහම කියන්න කිසිෙනෙක් නෑ මේ ලෝගේ චෝදනා කරන්ට කිසි කෙනෙක් නෑ ඒ ධර්මේ තමයි දංව පුස්්‍රවණනය කරන පිවත්න්නේ. ඒ ධර්මය තමයි ඔබට මේ දම සදධා රූපහනයසේ නිරන්තර ආන්ටම්බෙන්නේ. ති භාගත නස දේශනා කරනවා ආනනයක හින්දා. ඔන්නොඒ කාරණාවවාග නසකේ ස්වාක්ක දර්ම යක් තයි. ධර්ම ස්වක්කා අත නෙම කියලා මෙල්ලොකකි කිසි කෙනෙට දොස් කඩ බෑ. නිමිත්තක්වත් දකින්නේ ඕක තමයි හිළඟ කාරණාව. දොස් නොලබන පලවිනි කාරණාව. ඉට බුදුරන් වන්ේ දේශනා කරන පින්වත්න ඊළඟකමකක්ද. සුපන්ඥත්තා කෝපන මේ භික්වේ සාවකාන නිබ්ා ගාමිණ පටිපදා යතා පටිපන්නම් මම සසාාවකා ආසවානංකය අනාස්වානංචේතව විමුක්තිින් පනඥා විමුක්තිින් දිටේව ධම්මේ සයන් අපිහින්න. සච්චිකත්වප සපජ විහෙරන්තී. පංහත් මහනනී යම් අරුකින් මාගේ ශ්‍රාාවකිව, ආස්ත්‍රවයන් ශ්‍රවීමින් අනාශරූ චිත්ත විමුත්තිය. ප්‍රඥා විමුක්තියත්. මෙලොවදීම තම විශිෂ්ට නුවනිින් සාක්ෂාත්කොට එ පැමිණිවාසය කරත් නම්. මා විසින් ශ්‍රාවකයන් හට එබුදු නිර්වාණගාමි නිර් ප්‍රතිපදාව යහපත් ලෙස පනවන ලද්දේය. මේ අරාත්්‍යය දක්වා මන්හන්සේ. චිත්ත විමුක්තිය, අනස්්‍රරූ චිත්ත විමුක්තිය ප්‍රඥාව විමුක්තිය පිස. ඒ නිර්වාණ ගාමී ප්‍රතිබදාව ඉතාමත්්‍ය හපත්විදියට බුදුරණ වවාසි දේශනා කළා පනව පැනෙව්වා. භාගතනසි දේශනා කරනවා. ඕ තත්්‍ර වතමං සමනෝවා බ්‍රහ්මණෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මවා. කෝචිවා ලෝකස්මින් සහ දම්ම එන පටිචෝද ස්තති. පවත් මානෙනී ලෝකේ ස්ශ්‍රමයකෙන්ට පුළුවන් ්‍රහ්මණික් ෙන්න්න පුුවන් දෙවියක් වෙන්ඩ පුළුවන් මාරෙක් ෙන්ඩ පුළුවන්. ්‍රක්්මික්න්න න් මිල්ලෝකකි කිසිවෙකුට ඒකාන්තකොට කරුණු සහිතව, තතාගතන වහන්සට චෝදනා කරනවනං මෙහෙමත්. ඉතිපි තේන සුපඥත්තාසාාවකානක් නිබ්ානගාමිනි පටිපදා යතා පටිපන්නා තතාගතසාාවක ආසවානං අයයානසවාන චේත විමුත්තිින් පඥා විමුත්තිින්. දිට්හේව දම්මි සයං භි්ඥා සච්චිකත්වා අප සම්පජ්ජි හරන්තීති. බරණසි දේශනා කරනවා මීල්ලෝකි දෙවියන් මරුන් බමුන් සහිතෝක කිසි කෙනෙට. බැකින සේත්ම අුරුින් තතාාගතෙ වහසේ ශ්‍රාවක්‍යන්ට ආස්ත්‍ර ශැවීම අනස්ර චිත්ව විමුක්ති්‍යයක් ප්‍රඥාව මුත්තිය ලවදීමමතම විශ්නින් සාක්ෂාත් කොට පැමිණවාසය කරත්නම් භාග්තුනාස ඔබ විසින් එබඳ නිර්වාණ ගාමි ප්‍රතිපදාවක් හරියට යහපත් ඉදිරිපානවල නෑ කෙල කිසි කෙර චෝදනා කරන්න බෑ. උන්නහසේ නිවන් මාර්ගේ පිණස වදාළ ධරමි මනාකොට ඒ ප්‍රතිපදා පෙන්වා. ඇැ මේ ලෝක කිසි කෙනෙට චෝදනා කරන්න බැපිවත්න්නේ. බලඩු කෙනා අප පිසාරණගිය ධර්මී දම්මන් සරණං ගච්චාමි අපිසරණගේ ධර්මය කොච්චරාශ්චරද. කොච්චරාශ්චරෙද, තීවිදරාත්නය සිහිකරන බුද්ධානුස්සති, දම්මානුස්සති සංගානුසතිය සිහිකරන කෙනෙක් නං ඔබ මේ වචන තුට පණඩුක් ඔබ බදධානස්සතියට. ට ුක් ගේ දම්මානුස්සතට. මේනි වචන තුටු පන්ුඩක්කපගේ සංගානුසතියට තතාගතයන් වහන්සේගේ දේශනා කරපු. ඒ කාන්තකොට භාගතුන් වහන්සේ නිර්වාණගාමි ප්‍රතිපදාව පනවන ලද ප්‍රතිපදාවේ එ නිර්වාන ගාමි යහපත්තිදියට නිර්ගාමි ප්‍රතිපදාව හරියට පැනව නෑ කියලා බුදුරන් අස දේශනා කරනවා නිමිත්ත මේ තම් භික්වේන සමනු පස්සාමි නිමිත්තක් වත් දකින්නන්නේ තතාකතයන් වහන්සේ. ඒතන් පහම් බික්වේ නිමිත්තන් අසන පස්සතු. කේමප පත්තෝ එබුඳ නිමිත්තක්වත් නොදකින තතාගතයන් වහන්සේ මහනිණි එ නිමිත්තක් නොදකි මම ශේමයට පැමිණිියෝයේ පැමි. අභයක්පපත්තු බය රහිත බෞට පත්වූ යෙවෙෙමි වේසා රජපත්වෝ විසාරද භාවට පැමිණිමි පින්වත් නමිත්වේ මේ සිංහනා දෙයක්. මේ තමයි අපි නායකත්වේ තියෙන. පේම තු සරගේ ෞතු බදුරන් වහසගේ තුම් නායකත්තේ යෙන සිංනාාදය. උනාහසගේ නිවන් ගා නිර්මාණකා මිල්ි ප්‍රතිබදා පනෝපු මේල්ලොක කිසිකගෙනටඒ හරියට පැනවනගෙල චෝතනා කරන්න බෑ දොස් කියන්න බෑ උහන්සේ තුළ ඉඳගෙනන විසාර භාය පැමි කිසිදදු බියත් තිකනින්ගින් තුරුව දෙවියන් මරුන් බමන් සයිටලෝක ධර්මය කියනවා. ඒක තමයි තතාගතයන් වහන්සේ දොස්න ලබන ඊළඟ දෙවනි කාරණනාව. පින්වන්නේ අපි උදේ වා බුද්ධන් සරණං ගච්චාමි, ධම්මන් සරණං ගච්චාවී, සංගන් සරණං ගච්ඡාමි අපේ සරණ කුච්චරුතුන්ද කුචරුතුන්ද අපේ ජීවිතයට. බුදුර අස්සි දේශනාක න අවසානයක තතාගතන් වහන්සසිට ොස්ලගන්ඩ බැරි කාරණමක අදවසාන කරණාව. අනේක සතාකෝ පනමේ බික්වේ සාාවක පරිසා ආසවානං අ ස්වාන ේත විමුත්ති ින් ප ාව මුත්තිින් දිට්ේ දම්මේ සයන් ිහිා. සච්චිකත්වාව උපසම්පජ්ජ වේරන්තිී. පිහත් මහනනී තතාගතයන් වහන්සේ නොේක්සිිය ගණන් මාගේ ශ්‍රාවකයූ, ආශ්‍රව්‍යයන්ශැවීමෙන් අනස්තරෝ චිත්ත විමුක්තියක්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම තම විශිෂ්ට නෝනින් සාක්චත්කොට ඒට පැමිණ වාසය කරති. බුදුරනාාසේ දේශනා කරනවා භාගතුන් වහන්සේ ග ශ්‍රාවකයුත්. මින් නිවන් මගට පැමිල්ලා. ඕ අනාස්ත්‍ර චිත්ත විමුතිය. ආශ්‍රවයන්ගෙන් තොර චිත්ත විමුක්තියට හිතෙන් නිදහස් වීමම් බව ප්‍රඥාව විමුක්තිය ප්‍රඥාව නිදහස් වීම මෙලොවදීම තමන් විශෂ්ට නුවනේ සාක්ෂාත් කරලා පැමිල වාසය කරනවා. උන්හසල නිමන බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ නිවන සාක්ෂත් කළා. ඒ නිව නිස්පර්ශ කළා සසරදුකින් එතර වුණා චිත්ත විමුක්තියට පැමුණ ප්‍රඥාාව විමුක්තියට පැමණුණ. භගත වහස දේශ කරන හම තියෙද්දී. ත්‍ර වතමන් සමනවා බ්‍රහ්මණනවා දේවා මාරෝවා බ්‍රහ්මවා ෝචිවා ලෝකස්මින් සහ දම්මෙන්න්න පටි චෝදෙසදී. පහත් මහනි එහෙම පැමිවාසේක දදිහලා ශ්‍රමයකෙන්න්න පුළුවන් බ්‍රහමණයක් වන්න පුුවන් දෙවියක් වන්නට පුුවන් මාරයක් වන්න පුුවන් ්‍රහමක් වන්න පුුවන්. ලෝකෙ කිසිවකට ඒකාන්ත කරලාුණ ඒකාන්තකොට කරුණ සහිතව තතාගතයන් අහන්සේ චෝතන කරනවාන. ඉතිබි තේනඒක සතාසාාවක පරිස ආසවානංකයා අනසාවවාන චේත මමුක්තිී ප ඥ විමුක්තිය දිට්ටව දම්මේ සයන් අභිහි්ඥා සච්චි කත්තාාව සපජ්ව හිරන්දී හහිරන්ත. මේලොකගේ දෙවියන් මරුන් බමුන් සයිතලෝගේ කිසි කෙනෙට්ට චෝදනනා කරනු න මෙන්න මේ විදියට මිසිත් යක් සගන නොබ ස්්‍රාවක ආශ්‍රය ශයවීමෙන්, අනස්ර චිත්ත විමුක්තියක් ප්‍රඥාව විමුක්තියත් මෙලවදීම තම විිෂ්නුවන සාක්චත් කොට ඒ පැමිණ වාසය නොකරති. බහන් විතරයි මේ නිවනට පැමණන්නේ ඔබ ස්සා අබවහන්සික ්‍රාක ඇවිලනේ. කිසි දෙවියෙක්ට කියන්නක් බෑ. බ්‍රක්්මේට් කියන්නත් බෑ කිසි මාරයෙක්්ට කියඩත් බෑ. කිසි ශ්‍රමණෙයට් කියන්නක් බෑ. එත්් චෝදනාව කරන්නට බෑ. මොකද පින්වත්න්නේ තතාකතයන් වහන්සේගේ ඒ අමුර සය නම් වූ ධර්මය දේශනා කර නොකට මීලෝකි නුවන තියෙන උත්තම පිරිස් මේ සසරෙන් තරුුණා. ්‍රමාණරට බේ හතන් වසල් ප්‍රමාණය. ගණනිින් ප්‍රමාණ කරට බැරි ගුණීෙන් ප්‍රමාණ කරන්න බරි උත්තම රහතන් වහන්සසිලා පිරිසක් මහෝත්තමයන් වහන්සේල පිරිසක්මී ලෝකට භිවුණනා කාටවත් කියන්නපය බෑ ඔබහන්ේ නිවන් අබෝධදකල බහන්සේ නිවන කවරුත අබෝදක නේන. එහෙම කියන්න ප්‍රතාගතයන් වහන්සේට චෝදධනා කරට බැබ්දුරනස දේශනා කන නිමිත්ත මේේ තන් භික්වෙන සමනු පස්සාමි පින්වත් මහනන නිමිත්තක්වොත් මන්දකින්නේ. උහස එක සතරපද ගාතාවකින් දහස් කනග්‍ර හතන් වහසල බිහෙනවා. ඔබ දන්න ඇති ඒ දම්මා හේතු පබව අස්තේසං හේතු තතාගතුවාහ යමක් හේතුන්ගෙන් හටගත් අනම් හේතු නැතිවීමෙන් නැතිවයානවාන කියලා අසජී මහරහතන් වහන්සේ උපතිස්ස පරිප්රාජකැට කියනකොට ඒ මහදෙම සතරා පහෙන් නිදහසුනා එච්චර උතුම් ධර්මයක්වන්නේ. එච්චර උතුම් ධර්මයක්. ඒ නිමිත් මේ තම් භික්වේ නැසමන පස්සාම පංවත් මහන්ි එබතු නිමිත්තක්වක් තතාාගතයන් වහස දකින්නේ. ඒතන් පහන් භික්වේ නිමිත්තන් අසමනු පස්සන්තෝ පංවත් මහනිනි එබුඳ නිමිත්තක්වත් නොදකින තතාාගතයන් වහන්සේ ශේමයට පැමිල්ි ලයින්නේ. කේමක් පත්වූ නිර්බයි බවට නිර්බායි බවට පැමිල්ල තියෙන්නේ. අභහප පත්තු. භාග්‍යතුන් වහන්සේ ඔහු විසාරද බවටවේසා රජපත්වෝ විසාරද බවට පැමිල තියෙන්නේ බුදුරන් වහන්සේ ස කේම අපපත්වෝ අභිහපත්වෝ වේසාරජපත්වෝ වියරාමි බුදුරජන් වහන්සේ ශේමයට පැමිල්ලා නිර්භහය බවට පැමිණල්ලා විසාරධ බවට පැමිල්ල වාස කරන්නේ බලන්න පින්ගත් තිය මේලෝගේ දොස් නගන්න පුළුවන්ද බුදුරයන් හන්සර්ම කරණවලින් බලටම බද්ධ සාසන තින් ආස්්චරරිබව ඒක මනෙට බෑ භාගතු වහන්සේ ධර්මය වාක්කතනය කියල කියට. තුල්ලෝක කිසිම සත්්‍යට බෑ උනාහසේක කියන්නේ. ඕ ශේමියයට පැමිල්ල නිර්භයි බවට පැමිල්ලා විසාාරධද බවට පැමඩලා. මේලෝක කිසි කෙනෙට කියන්න බෑ භාගතුන් වන්සේ පනවා වදාළ නිවන් මාර්ගයේ හරියට පැමිවිනෑ කියලා. දොස්නා කරන්න බෑ බුතරනාස ඒදී සිංහනාදේ පවත්වන්නේ. පමිල්ලා නිර්භය වට පෙමිල්ලා සාර බව පමටලා. මේ ලෝකෙ කිසිම කෙනෙට දෙවන් රන් බමුන් සයිතල් තුන් ෝක කිසිම කෙනෙට්ට පංගත්න්නේ හාගස චෝදන කරව වහසේ අබෝධ කර පු ධරමී ශ්‍රෝක බෝදග නන බුදුරන් වහන්සේ දේසන කරන අහම කිසි කෙනෙට චෝදනා කරට බෑ දෙවන් මරුන් බමන් සයිතලෝකගේ තතාගතන් වහසේ මේ සිංහ දේ පවතන්නේ ශේමයට පැමිල්ලා නිර්භයවට පැමිල්ලා විසාරදවාට පැමිල්ලා. මේ තමයි පත්න අපි සරණගගේ ගෞතම බුදුරජන්හන්සේ. මේ තමයි පින්වත් අපි සරණගිය නිර්මලශ්‍රී සද්ධර්මය මේ තමයි පින්වත්න අපි සරණගිය ආරය මහා සංගරත්මය. ඉතිං ප සව භාගතන දේශනාකන මහිීහි අනුපවජ්ජු මේ කරුණුතුනින් තතාාගතයන් වහන්සේ දොස්නගඩ කිනෙක්නෑ. ඉමානනික ඔබික්වේ චත්තාාරි තතාගත සරක්කෙ යාන මහන්නේ තතාාගතයන් වහන්සේගේ මේන රැ යුතු කාරණා හතරයි. ඒ මේ හිතෙහි අනුපුව්‍යෝති තතාගතැන් වහන්සේ දුස් නොලබෙන කාරණා තුනුන්න්නවකයි. බුදුරන් වහසේක රකින්ට ඕන ඇති කාරණා හතරගුදත්තියනවා බුදුරන් වහසේ මේ ෝක කිසිකට දස්න ගැන වැරි රණා තුුණනකපුත්තියෙනවා. ඒ තමයි මේ සම්බුද්ධ ශාසනය. ඒතමයි මේ සම්බුදධ ශාසනය පින්හත්නය ඔබාපිට ඒ සබුදධ ශාසනය මුණන ගැහුණා ශාස්තුන් වහන්ේ මන ගැහුණ ඒ ධර්ම තුළින් භාග වනහ දකකිට අවස්ථාව ලැබෙන. ධර්ම ල හවතති රයන්ට ලැබුණා ඒ ධරමින් උපන් රහතන් වහසසිලාගින් පැමිණිණ ස්්‍රාවක මහා සංගත්ය සරණයන්ට ලැබන පින්වත්න්නේ. ඒනම් මේලෝ ැ් ලැබෙන දේවල් අතරින් අග්‍රමදේ ලැබිලතියන්නේ. ඉතිං ඔබටත් මේ උතුම් බුද්ධ දේශනාව. ඒ තු තිරුවන් සර පිහිීෙන් පිණිස මබ උප කාරකගට බේ බුද්ධානුස තිරුප කාරගට ඔබගේ දම්මානුස්ස තිරුපකාරගට ඔබේ සංගහනුස තිරුප කාරගට. අති භාගතනස දේශනා කනො දිවා තපති ආදිිච්චෝ මෙ දවල්ට ඉර බලනවා රතිං ආ භාති චන්දිමා රෑට අපි හස ද්‍යබැලුවොත් චන්ද්‍රය තමයි බලන්නේ. සන්නදහු කත්‍යයෝ තපති මේ ලෝකී රජවරු ඉන්න්නවා හොන්ද ආයුදවලින් සන්නදධව රාජ ආභරණුවලින් සැරසිලා මිනිස්සු අත රජතුමා බබලනවා. ජායි තපති බ්‍රහග්වනෝ මේලෝකයේ ඒ මිනිස්සු අතරනුත්. දයාන වඩන ්‍රහමණය හතන් වහන්සේ බලනවා බුදරවාස දේශනා කන්නවා අත සබ් මහෝරත්තිං මේ දහවල් කාලෙ රාත්‍රී කාලෙත් බුද්ධෝ තපති තේජසා මේ සියලු දේවලතනෙන් අපි සරණගේ අෞතම් බුදුරජාන් වහන්සේමයි බලන්නේ. ඉතිං අපට මේ තුන් ලෝක මග්‍ර සරණකගේ ගෞතම බුදුරජන් වහන්සේ මුළු හදවතින්ම සරණගල්ලා මේ ෞතම බුදුශාසනයීම උතුම් පිරිසන්න ලබමින් චතතුරාර්ය සත්‍ය ධර්මයා බූදධ කරට. වාසනාවඋදා වීවා සාදු 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 පුුණානමෝදනාව අදදවස සුදම් අරණ මෙතුම් සදහම් දේශනා සඳහා සැදැපරණුක් දහතරන්නේ ඕස්ට්‍රේලියාවේ සිද්නහි පදිංචි පිංවත් ජානක මාරසිංහ මහතා අනුෂ්කා රාජපක්ෂ මහත්මිය සහ යොහස් ආර්ය දමිරු කියනෙ පින්හත් රන්තිදෙන විසින්ගේ පවුලි සිලු න එකක්තු වෙලා තමයි අදහස් සංඛ්‍යාත පිලිසකට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේසකට තතාගතැන් වහන්සේ ගැනන්තාානුභාවය මේ ධර්මදානයතුලින් කියාදුුණ ඉතිං ඒ අය ජීවිතයට අග්‍රම පිනක් රැස් කරගත්තා. සබබදානන් ධම්මදානන්ංජිනාති සීලු දානාතරින් අග්‍රම ධර්මදාානයයි. ඉතින් පෙන් ඒ පිංගවතු බලාපොෘත්ව වෙන ද ර ැට න සි හතාගේ යි ස ො දගේ දවසර යදෙන උපන් දිනේ න්දිනය නීමති කරගන එම මහතාටත් පිරිඳවන අනුෂ්ක මහත්ීමට. ඉහස් ආරය දමිරු යන ඒපෙන්වත් දරුවන්ට නිදු ර පත් නිරතු රතු ර ස ලබීම පිණස ගෞතු ද්ධ සනතු තර ද ිස පින් හැතුව කියලාල. එදි මේ පිංවතුන් උතුම් අරමුණ පෙර දැඩි කරගෙන. ර්ම ින් වත් ී ර න ෝ ර ව ාව ක් ම త. ඒ . දෙවියන්ටත් උතුන් අමාමහන් නිවනිින් සැන්සින්ට මේ පිණ උපකාරවේවා සාධ, සාධ, සාධූ. යගේ මේ රැස්කරගත් මේ අනන්ත ප්‍රමාණ පුුණ්‍ය ධර්මයන්. අපට මේ උතුම් තයවදරත්නය අනන්ත ගුණානු භාබලය මෙ කළ කියාදන අපේ ගුරු දේවූත්තුම අති පූජනය කල් ්‍යයාන මිත්‍ර පංලල් ලොකසසාමීන් වහන්සේට මේ අනත පුුණ්‍යාන ාල තුනරුව අනන් න ාලින්. සතවර් සාධි කාලයක් නනිදුක් නීරූග සුපත් භාවය දීර් ගහයි ශ්‍රී සපත්තිය සැලසේවා සූසේ ගෞතු බුදදු සසනු බලුවමින් ගෞතුන් බුද්ධ ශසනීම උතුන් අ මාමහන් නිවනින් සැසිටම සිල්වාසන උදාවීවා. සාධ 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 ඒ වගේ රැස්කරගත් මේ සියල් පුුණි ධර්මයන් එ මේ පින්වතුන් නමි මේ පල්ලෝගිය ඒ නම් සඳහන් කරට දෙන හීම් බන්්ඩ අපිියයා නන්ට මේ පින්හන්න මෝදං වෙත්තා. ඒවගේ දායකත්තේ දැරු. ඒ ජානක මාරසිංහ මහත්මයි ඇතුළු එදාකත්ව දරු පින්වතුන් නමින් අනන්ත සසර පටන් අප සෑම සිලු දෙනා නමින්. අනන්ත සසර පොට මේ මොත් දක්වා මී පරලෝගේ සිරු ඥාතයේ හමේ පින් අනමෝදගන් වෙතා. එයයිගේ පරලව ජීවිත සැපවත්වේ වා සූපත්වේවා සංසාර් දුකින්න්නත් මිදේවා. සාදු 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 එවගේ ැස් රග ්‍රමාාණ පුුණනි ධර්මයන් මේ පිින්තු සඳහන් කළ ති නාකාරයට සුජීවත්ත සිටින ංචි මැනිකා මෑනියන්ට ධර්මසේන පියානන්ට, සුසිිලා මෑනියන්ට දි පාර්ශයම සහෝදර සහෝදරියෙන් ඇතු. එස්සිලු දරුවන්ට මේ අනත ුණ්‍යාන් භාලින්තු නරුවණී අනන්ත ගුණනාාව භාබලින්, සතවර සාධි කාලයක් නිදුක් නීරෝග සුපත් භාවේ දීර් හයි ශ්‍රී සම්පත්තිය සැසීවා. සූසී ධර්මී හැසිරන්ට කලන මිතුර ඇසරුල බට, චතුරාය සත්‍ය ධර්මයාා බෝධකරන්ටම සියලු වාසනනාාව උදාවේවා සසා. සා සා ඒවගෙන් විශේෂයෙන් ප්‍රධානර්මණ හැටිට සඳහන් කළ තියෙන. අදගේ දිනක ජන්ව දිනය සමරණ ජානක මාරසිංහ මහත්මගේ. ඒ උතුම් ජන්මදිනය හැතුවින්. එතුමාටත් බිරිඳ වන අනුෂ්කා මහත්මියයටත්. යොහස් ආරය දමරු යන එ පින් අත් දරුවන්ටත්. මේ අනත පුුණ්‍යානු භාබලින් තුනරුවණේ අන්ත ගුණානු භාබලින්, නිදුක් නීරෝග සූපත් භාව. ත දි ල ර් හ ස න්පත්තිය සැලසේවා නිරතුර උතුම් කලන මිතුරු ඇසර ලබමේ ගෞතන බුදසාාසනී. තුම් චතරාර් සත්‍යයා බෝධකරන්ටම. සියලු වාසන උදාවේවා. සාදු සාදු සා. ය දර්මය ත් දර පින්වතුන්ට ේ පවල ල නට දරුවන්ට නිද රෝ පත් ාවේ. තු පිස චතු ර ස රම ද පි බී පිස ේතුපකාරවීවා සාදු සාදු සා ඒවගේ රැස්කරගත් මේ අප්‍රමාණ පුණි ධර්මයන් මහම ව වා සීලූම් පංත් සාමින්න් වහන්සේ ලාටත් රට වා පිළවෙත් පුරුණ ීලූම් මන් හන්සේලාටත්. අනගරි කාම අනියන් ව හන්සේලාටත් ැදි ේක්ෂ අනගරික ද දරුවන්ටත් සද දා කාර මන් ල ටත්. අනන්ත ාන ා ලින් නරුවනි අන්ත ගුණාන භා ලින්, සතවර් සාධි කාලයක් නිදුක් නීරෝග සපත් භාාවය දීර්ග හ ශ්‍රී සම්පත්ති්‍යය සැසේවා. සස ධර්මී හැසිරරිමින් තුම් චතුරාරය සත්‍ය බෝධ කරටම සියලු වාසන මුදාවීවා සාධ සාධ සාදුයගේම සද්දා මාසික ධර්ම දාන සාමාජිකයන්ටත් ම අනන්ත පුුණ්‍ය අනහසින්. තුනරුවන අනන්ත අන ාබලින් සතවර් සාධි කාලයක් නිදුක් නීරෝග සපත් භාාව දිග සිරි සම්පත් ැසේවා. ෞතුම දසනීම තුම් චතුරාර් සත්‍යබෝධ කරට සියලුවාසනහඋදාවීවා. සාදු 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 හම්තිනාටම තෙරුවන් සරණයි නමකුත්තායි. මෙවැනි වටිනා ධර්ම තිේශ නශ්‍රවණය කිරීම ශ්‍රත්තා ඩේලි චනලයේ සස්රයිප කරන්න.